ලැබුවා වූ 2023 අවසර ලෝකවාසී සෑම දෙනාටත් ශ්‍රී ලංකාවේ සියලුම ඕකිඩ් ලෝලින් සියලුම දෙනාටත් සුභම සුභ නවසරක් වේවා ප්‍රාර්ථනා කරනවා අපි චන්දිමා මන YouTube channel එක. ඉතින් හැමෝටම වාසනාවන්ත අවුරුද්දක් එන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා අපිට පහුගිය අවුරුදු වල විවිධ කරදර ගැටලු තිබුණා. විවිධ දේවල් නිසා අපගේ ඕකිඩ් වගාවන් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ අපිට. විවිධ දේවල් වුණා, අපිට පොහොර නැතු වුණා, අවශ්‍ය කරන ද්‍රව්‍ය නැතු වුණා. ඒ වගේම දැන් මේ දවස්වල අපි මුහුණ දීලා තියෙන ලොකුම ගැටලුවක් අපිට අවශ්‍ය කරන ඕකිඩ් පැල නොමැති වීම. ඉතින් මේ දෙයට අපි පැල ගෙන්නන්න බැරුණත් දේශීය නිෂ්පාදනය කරගන්න පැල මගින් ඕකිඩ් වගාව ඉදිරියටත් පවත්වාගෙන යෑමට මේ වෙනකොට කිහිප දෙනෙක් උත්සාහ කරන ඉසමත් අමාරුවෙන් හෝ ඉතින් මම හිතනවා ඒ සියලුම උත්සාහයන් ඔවුන්ගේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අපගේ ඕකිඩ් කර්මාන්තේ ශ්‍රී ලාංකික ඕකිඩ් කර්මාන්තයක් ගොඩනගා ගැනීමට අපගේ පැලවලින් අපේ දේවල් වලින් අපේම රටේ නිෂ්පාදන තුලින් අපේ කර්මාන්තේ තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකි වෙන්නේ කියලා මේ 2023 දී මම හැම දිනාටම සුබ පතනවා. ඉතින් මේ 2023 ඕගොල්ලෝ හැමෝටම සාර්ථක වේවා. ඕගොල්ලොන්ගේ සෑම ගහකම දකින්න ප්‍රිය වෙන විදියට හැමදාම මල් වලින් සැරසී තියෙන ඉතාමත් ලස්සන 2023 අවුරුද්දක් ඕගොල්ලෝ හැමෝටම උදා වේවා කියන ප්‍රාර්ථනාව මම මේ අවස්ථාවේදී අපේ සියලුම ඕකිඩ් වගාකරුවන් වෙත යොමු කරන්න කැමතියි. ඉතින් ඒ වගේම තව දරුවටත් ඕගොල්ලෝ හැමෝම ඉතාමත් හොඳින් තමන්ගේ වගාවන් මේ දවස්වල පාලනය ආරක්ෂා කරගන්න. මොකද අපි දන්නවා හැම මං කලිනුත් ඕගොල්ලෝ මතක් කරා මේ වෙනකොට ලංකාව පුරා ඉතාමත් ශීඝ්‍රයෙන් සුදු මැස්සගේ හානිය බෝ වී යනවා. ඕකිඩ් වගාවට උටත් මේ හානිය දක්න ලැබෙනවා සුළු වශයෙන්. නෙට් හවුස් තියෙන ඉතාමත් බේරිලා තියෙනවා. නමුත් බොහොමයක් පරාත්වල ඕකිඩ් වගාවෙත් මේ තත්ත්වය දක්න ලැබෙනවා කියලා මටත් දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේ මගේ වගාවෙත් මේ තත්ත්වය ඇති වෙලා තිබ්බා. ඉතින් ඒ ඕකිඩ් වගාව විතරක් නෑ, මේ සුදු මැස්ස නිසා සියලුම භෝග මේ වෙනකොට ලංකාව පුරාම දැඩි තර්ජනයකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ සුදු මැස්සගේ හානිය කොහොම හරි අපි මේ මර්ධනය කරගන්න ඕනේ. මර්ධනය කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණ නැත්නම් 2023 දී අපේ භෝග වගාවන් බොහොමයක් විනාශ වෙලා යන්න පුළුවන්. මොකද දැන් තමත් පොල් වගාවට මේක ඉතාමත් දැඩි ලෙස බලපාලා තියෙනවා. ඊට අමතරව පළතුරු සහ එළවලු වගාවන් වලට දැඩි ලෙස බලපාන, මොකද මෙයාගේ පැතිරීම ඉතාමත් ශීඝ්‍රයි. ඉතින් මේ දේවල්ලුත් මතක තියාගන්න ඕකිඩ් වගාවට යොමු වෙලා ඉන්න හැමෝම 2023 දී අපි අපේ භෝග වගාවන් ආරක්ෂා කරගමු කියන ඉල්ලීමත් එක්ක එහෙනම් හැමෝටම සුබ නවසරක් නැවතත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ළඟකදීම අලුත්ම වීඩියෝ එකකින් නැවතත් චන්දිමාල් මනෝජුරි channel එකට එකතු වෙමු. එතකන් ඕගොල්ලොන්ට මම සුබ පතනවා. ඉතින් එහෙනම් 2023 හැමෝටම ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.